පාර්ලිමේන්තුව වහා කැළඹුම් යන මෙයින් එක්සත් ජාතික පක්ෂය අද කොල්ලූපිටිය මන්සම්පිය අසල විරෝධතාවක් පැවැත්වීමට සලසුම් කර තිබුණේ ජනාධිපතිවරයා නව අගමැතිවරයෙකු පත් කිරීමට එරෙහිවයි. අද කතා කරන්නේ ශ්‍රී ලංකාව ගැන, අපේ රට ගැන. ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ පුංචිම පුංචි දූපතක්. කොච්චර පුංචිද කියනවා නම් මුළු ඕස්ට්‍රේලියාවටම වඩා 108 වාරයක් පුංචි, ඉන්දියාවට වඩා 50 වාරයක් පුංචි. තව පැහැදිලිව කියනවා නම් ඕස්ට්‍රේලියාවේ තස්මේනියා දූපතට වඩා පොඩි. ඒ සුද්දගෙන් නිදහස් වෙලා අවුරුදු 70ක් ගත වෙලත් මේ පුංචි දූපත තවම නිදහස් වෙලා නැහැ. කාගෙන්ද? අපෙන්. පොට්ටකට ඔයාලා හිතලා බැලුවද මේ පුංචි වර්ග කිලෝමීටර 65000 මෙච්චර කාලයක් ගත වෙලා දිනු කරගන්න බැරි වුණේ ඇයි කියලා? ඒ මීරට තමන්ගේ බෝධලයක් කියලා හිතාගෙන පාලනය කරපු උඹලම පත් කරපු පාලකයෝ හින්දා. උඹලා හැමදාම ඡන්දෙ දුන්නේ හැඟීම් වලට. එක්ක පක්ෂයකට, එක්ක ජාතියකට කවදාවත් උඹලා රටට ඡන්දෙ දුන්නේ නෑ. උඹලා හැමදාම මේ කපටි දේශපාලකයන්ගේ ගේම් වලට උසිගැන් වෙනවා. මේ පුංචිම පුංචි දූපත ඇතුළෙත් සිංහල, දෙමළ, මුස්ලිම් කියලා බෙදාගෙන, තව බයියෝ බයියෝ ජෙප්පෝ කියලා බෙදාගෙන, අපි දකුණේ අපි උඩරට කියලා බෙදාගෙන, අපි ගොයිගම තොපි රොඩි කියලා බෙදාගෙන, තව අපි රජයේ කැම්පස් උඹලා ප්‍රයිවට් කියලා බෙදාගෙන. ඇත්තටම කියනවා නම් අපි බෙදුනා නෙවෙයි, අපිව බෙදුවා. මොකද එතකොට අපිව පාලනය කරන්න ලේසි වෙන නිසා. අද වෙනකොට මේ දේශපාලකයෝ රටේ ජනතාව වේලෝකට අරගෙන කියලා හොඳටම තේරෙනවා ඇතිනේ. දැන්වත් තේරුම් ගන්න, අවුරුදු 70ක් තිස්සේ මේ පුංචි දූපත දිනු කරගන්න මේ දේශපාලකයෝ කටයුතු කළේ නෑ ඒ පැනිකමක් නිසා නෙවෙයි. එයාලගේ පැවැත්ම තියෙන මේක දියුණු නොවන තාක්, මිනිස්සු නූගත් වන තාක්, මේ පුංචි දූපත වෙන රටක ප්‍රාන්තයක් තරම්වත් නැති කුඩා භූමි ප්‍රදේශයක්. මේ දූපත නිවැරදි කළමනාකරණයක් යටතේ සැලසුම් කරොත් දිගුණු රාජ්‍යයක් කරන්න අවුරුදු 5ක්වත් ගත වෙන්නේ නැහැ. ඒත් ඒක අපිට තාම සිහිනයක්. හරි, අපි දැන් මොකද්ද කරන්න ඕනේ? හැමෝම පුළුවන් නම් පොඩියට හරි ව්‍යාපාරයක් පටන් ගන්න. නිර්මාණශීලීව හිතුවොත් කරන්න දේවල් ඕන තරම් තියෙනවා. ඊළඟ එක මධ්‍යස්ථව හිතන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ ජනමාධ්‍යවල මොන වගේත් එකපාරට පිළිගන්න හරි ප්‍රතික්ෂේප හරි කරන්නේ නැතුව මැද ඉඳගෙන බලන්න පුරුදු වෙන්න. අන්තිම එක ජාතිය බලන්නේ නැතුව, ආගම බලන්නේ නැතුව මිනිස්සුන්ට සේවය කරන්න හිත හදාගන්න. මොළදී එක ටිකක් අමාරුයි. ඒ උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නැහනේ. දැන් දේශපාලකයෝ රට දිගුණු කරාවි කියන හීන ලෝකෙන් බැහැලා අපි අපේ මේ පුංචි දූපත දිගුණු කරන්න එකතු වෙමු. ඒකයි අද නියෝගේ කතාව.